කවුද 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 මෙතන මේ ඉන්නවද කවුරු හරි බස් එකක් තියෙනවා 29 ශ්‍රී වාගේද මම ඔතන මේ ගේටුවට කිව්වා පොලිසියට කියලා තියෙනවා මම මම මේ නුවරඑළිය පොලිසියෙන් මේ ගේට්වේ කාටද කිව්වේ බලමු මේ හම්බෙන් යාළුවෙක්ව හම්බෙන්නවා කියලා හිතනවා වාහනේ තියනවා ආ ඉල්ලා ඉන්නවනම් පොඩ්ඩක් බය කරමුනේ ළඟරේ උනේ අම්මෝ පව් බ්ලොග් හා හා වැ 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 අපි කියලා උලන් ඇරියනම් අපි යතරගත්ත කවුද 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 මෙතන මේ ඉන්නවද කවුරු හරි නෑ බුද්ධිද දන්නේ බලන්න නැද්ද යාළුවෙගේ බස් එක කොල්ලෙක් ගහලා බලමු මේ දා මේ මන්දාරන් නුවරදී මේ කානුවට ගියා කිව්වෝ තැලිලා මෙහෙ බලමු යාළුවාට පොඩි බයිට් එකක් දෙමු 0.71යි නැගින්න හා 894යි බලෝ මයි කටහඬ අඳුර ගනීද කියලා වෙන නම්බරයක් තියෙන එකෙන් ගමු මේ මේක හෑන්ඩ් ෆ්‍රී දාන්නේ කොහොමද කට වහිනවා දැන්න හලෝ ගුඩ් මෝර්නින් මේ මේ වැවයින තියෙන මේ බස් එකක් තියෙනවා 29 ශ්‍රී වාගේද මම ඔතන මේ ගේටුවට කිව්වා පොලිසියට කියලා තියෙනවා මම මේ නුවරඑළිය පොලිසියෙන් මේ ගේට්වේ කාටද කිව්වේ ආ ගේට්වේ අතන මේ අර සිකියුරිටි එකකින් ඉන්නේ සිකියුරිටි එක ඒකට තමයි උතන දාන්න කිව්වේ මම අර චුට්ටක් අර වීඩියෝ එක කරන්න යනවා ආ මාත්‍යා මේ කවද වෙනකන් ඉන්නවද මෙතන ආ උතන මම අතර ඈ ඉන්නවා ඒකලම මම මේ හෙට පන්සලකට වගේ දාලා චුට්ටක් මම ගෙදර යනවා ඒක නෙවෙයි උතන තියන්නේ ආ මං කොහොන් නෝරේදී අවට ඉන්න හිතන් ඉන්නවා සතියක් දෙකක් විතර සතියම මෙතන තියනවද ආර්ඩී එකට පොඩ්ඩක් දැනුවත් කරන්න වෙයිනේ මහත්තයා මේ දැන් මේ ගොඩක් ඈතට ගිහිල්ලාද ඉන්නේ මෙතනින් මහමෙ වුණා මහත්තයා මෙතනට එද්දි කියවෙයිද මේ පොඩ්ඩක් අපි පොඩි ලියුමක් වමක් හරි සයින් කරන්න මොකද මේ දැන් එන්න පුළුවන්ද මේ පොඩ්ඩක් එන්න මේ කරදරයක් වුණා නම් සමාවෙන්න මොකද අපි දන්නේ නැහැනේ ඇතුලේ මොන තත්ත්වෙනේ ආ එහෙමද අපි මේ පෙට්‍රල් එකේ මොබයිල් එකක් යන ගමන් මම මේ නිත්තසිංහ මං මේ නුවරඑළිය පොලිසිය හරි මං ඉන්නවා මෙතන හරි මෙම ප්‍රෑන්ක් එකක් දෙනවද වන්ද මං එහෙම සාමාන්‍යයෙන් මම යාළුවන්ට කරන්නේ මේ මෝ හොඳ යාළුවෙක් ආවට පස්සේ කියන්න මේ channel එකක් කරන කෙනෙක් මං කටහඬ වෙනස් කරා නැත්තම් මම හොඳට අඳුරන මෙතන වාඩි වෙන්න බලමු දැන් මේ යාළුව එනවා මගේ කොහෙ හරි එයි ළඟ ඉන්න කිව්වා ගහයිද දන්නේ නැහැ දුවමුනේ එන්න ඉන්නවා මේ මගේ හෙල්මට් එකක් මම ගාන හිටියා නෑ කමන්න මෙහෙම නේ ඉන්නේ ඔයාගේ කමාරුනේ සුදුනේ මේ
නදුන් බලන්න කොයි පැත්තෙන්ද කියලා මේ මගේ යාළුවා වැඩි නදුන් එහෙම දන්නේ නැහැ කතා කරලා තියෙනවා එහෙම නදුන් මතක නැහැ මෙහෙමයි වැඩේ ඉතින් මේව කරනවා ගේ නෙමෙයි ආයේ රිටර්න් එද්දි අපිට බලමු රියැක්ෂන් එක Malli. Ammo. Malli, ඇතුළට යන්න. ඇතුළට යන්න. මම සිරරට මං කල්පනා කරා මොකද මේ ජිප් එක මම කියන්න තිතේ මේ. ජිප් එක අරගෙන ඔක ඇදලා යන්න. අදුන් මල්ලි. මේක මාතෘකාව. මල්ලි අර මේ Facebook වල දාලා දෙන ඔයා දැක්කට තමයි මේ. දහස් වාරයක් සමා වෙන්න ඕන ඔය අතරින ආවට. ඒ වුණාට ඉතින් මේ නිකන් හිතන හැම මම එහෙම සාමාන්‍ය කරන කෙනෙක් නෙමෙයි. අවටික මම අතින්වත් කියලා එන්නන්නේ පොලිසියට. අපි ඒත් හිතුවා හරිද? අපි හිතුවා අර බෑග් දෙක ගන්නද? අපි හිතුවා දැන් මේ මේ කඩයක් අතන පොලිසියටත් කියලා පොලිසියත් එක්කත් හාරද්දි අපිවත් උසයි. මොබ මන්නේ මං කල්පනා කරේ ජිප් එකකට කතා කරන්නේ මොකද ජිප් එකකට කතා කරන්නේ? යන්නේ නැද? වෙන්න මග දිගේ ඔන්න රයිට් වෙන්න මෝටර් හෝම් වේඩ අතන දුනා. බර වැඩි වුණාම මෙහාට පොඩ්ඩක් වෙනවනේ රයිට් ඔන්න මේක තමයි මෝටර් හෝම් එක අන්න අයිබෝ වේවා ඉතින් ලංකාවේ ලස්සන වැඩක් කරන වගේම මේ ගුරුවරයෙක්. ඒ වගේම ඇඳුවා හොඳට. මම හරිද? දැන් ඔයා මගේ කතාවට කොහොමද දන්නන්නේ වෙන මගේ නෝමිටල් නම්බරයක් තිබ්බා. මම ඉතින් මාත් ඉතින් රඟපාන්න දන්නවනේ ඉතින්. වෙන වොයිස් එකක් ගත්තා නිකන් බෑරාරු. අන්දර කිව්ව මගේ ඇත්ත නම නිත සිංහ. ඒක මේ ඒක ක්ලික් කරන්න නෑ නෑ නෑ. ඒ වෙලාවේදී දැන් මෙහෙමනේ ඕක ඉතින් කාටුනත් ඔච්චර තමයි ගමන. මෙහෙමනේ දැන් මට දැන් මේ මගේ මට මේ මොකද 111 ගහලා දැන් පස් පාරක්. මේකට දැන් මේ ඊපෙරට හතර පාරක් ගද්ද මං හිතුවා ඒ වගේ මොකක් හරි සිද්ධියක් දැන් නැහැ කියලා මං කිව්ව ෂුවර් පිටාවේ. හරි හරි. රයිට් ඔන්න බලන්න මේ බෙඩ් එකක් තියනවා නේ. නෑ ඔය සම්පූර්ණ එකම ඇඳ. මන්ද මේ මේසේ වෙන් කළා තියෙන මොකද මේ දවස්වල පොඩ්ඩක් ඔය එඩිට් නම් මනම් කරනවා නේ. ආ එඩිට් කරගන්න ගන්න. හරි හරි ඔන්න ඉතින් ෆ්‍රැක්ස් ටික එතකොට පොත් මේක සෝලා පැනල් එකකුත් ගියවනේ ඔව් සෝලා ගහුවා මේ මගේ මේ ළඟද ගිහින් පෙරද නැත්නම් එදා ඔයා බලද්දි තිබ්බේ කාපට් එක ආ ඔව් නේ අම්මා ගිහලා ඉරිච්ච කාපට් එක ඔව් එතකොට රයික් අන්නම ආවෙ දැන් ඔය දාන්නක අපි ආ බයික් එක තියනවා දාන්න නෑ 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 කා හමඳුරත් එක දෙහිදී මේ මම වුණා කියන්නේ නෑ නෑ මං පන්සලට ගියේ නෑ මං යන ගමන් හිටියන මේ බ්ලූ රෙසිඩෙන්සි කියලා මේකක් තියෙන පොඩි හෝටල් එක ආ නිකන් පොඩි කතා කරා හරි එතකොට මේ මොනවාද නෑ ටොයිලට් එක ආ ටොයිලට් මෙහෙමයි ඉතින් නැචරල් ටොයිලට්ස් තියෙනවන්න තරම් නම් ඉතින් බැරි මාස් ඕක නිකන් ඕක පෙන්වන්න දෙයක් නෑ ඔව් පෙන්වන්න නැතන් කොහෙද යන්නේ කියලා ඒක මේ වොෂ්රූම් එක right on the washroom එක shower ඔක්කොම shower එතකොට මේක මේ යාළුවනේ මේ මේ මල්ලිමයි හදාගත්තේ මේ මේවා ඔක්කොම මෝටර්ස් දාලා තියෙන්නේ ඒ කියන්නේ කම්ප්‍රෙෂර් දාලා තියෙන්නේ නේ ඔව් දාලා මෝටර් දාලා තියෙන්නේ දාලා තියෙන ඔන්න බලන්න on කරපුවාම මම බෝනින් වැඩේ කරා මේ ඔන් කරපුවම ඔන්න බලු
අපි ඔන් කර ආ කොහෙන් හරි අරිනවද මම මේකයි මේ දැන් අතන මේ ඇතුලෙන් මේවා කරලා මේ වහලා හැරලා පෙන්නන්නද ඔයාලට එකපාර ආ නිකන් චුට්ටක් වාගේ මම වීඩියෝ ගහන්නද ඈ දෙන්න මම නිකන් ෆෝන් එකේ නිකන් ෆෝන් එකෙන් දාන්න ෆෝන් එකේ තමයි Facebook දාන්න ආ ඔව් දාන්න මෙතනින් සෙට් එක තියනවා මේ මේක ෆෝන් කරන්න ඕනේ ආහ ෆෝන් කරලා මේ ඔයාගේම නිර්මාණනේ ඔව් ඒකනේ මෙච්චර ස්විච් ගොඩක් තියෙනවා මේ ඔන් වෙන්නේ නැති වුණාට පස්සේ ස්විච් දානවා ආ හා හා මෙතනින් මේ කරා මේ වැහලා මේක හරියනවා ඒකදලා ආ මේක ගැලේ පෙන්න මූව් කරන්න ඕනේ ආ හරි දැන් ගැලේ වෙලා ඇත්තේ බැටරි මේ වලපන්නේ ආ ඉතින් මේ මේසෙන් දාලා පෙන්න තමන්ට ඕන විදිහට බස් එකක් මේක 1970 ගණන් විතර එන්නේ නැති 29 මිස්රි කියන්නේ මේක 81 81 ආ මේක දැනන පොඩ්ඩක් ඇදයි මේ පොළවේ ඇදයි ආ තියෙනවා නටන්න බැරි නිකම නෙමෙයි පොළවේ ඇදයි නටන්න පුළුවන් පොළවේ ඇදයි පොළවේ ඇදයි අපේ බෑග් එක ළඟ ගත්තනේ ඉතින් තමන්ට ඕන විදිහට මේ නිර්මාණය කරගෙන මේකෙම ජීවත් වෙනවා දැන් ඔන්න මේසේ ආ ආ ඉතින්ල මේකෙම ලැප් එක තියාගෙන වැඩ කරනවා කොහොම නේද වැටලා නිදා ගන්නවා නිදා ගන්නවා උයා ගන්නවා මෙතනම වෙන මෙතන මේ වයර් ගැලේලා ආ මේ එක්ස්ට්‍රා වෙනම මේ වලටම වෙනම බැටරියක් නේ ඔව් මේ ගේ ඇතුළට වෙනම බැටරියක් තියෙනවා ඒක charge වෙනවා මේ සිස්ටම් දෙකකින්ද සෝලාරකින් නෙවෙයි ඕල්ටනේටර් එකකින් විතරයි ආ සෝලාරකින් සෝලාරකින් මුළු ඔක්කොම charge කරනවා මං ආ හරි දැන් ඔන්න හිත තියනවා නම් මොනවා කරන්න බෑයිද මේකට වතුර එක්කේනවා නේද? ඔව් බලාගෙන මේ ඇත්තව. දැන් මෙතන මොනලා තියෙන්නේ? හරිද? ආ මොක් කරන්න? හරි. ඒකල අතන ස්විච් එක දාන්න ඕනේ. ආ. මේ ස්විච් එක දැම්ම. මම දැන්. ආ මේ කම්පෙෂර් එක වැඩ. වැඩ දැන් ඒ. ඕක ඔන් කරන්න ඕනේ. මේ ෂවර් එක අරින්න ඕනේ ඇති. නෑ. හරි. එහෙනම්. ඔන්න. මේ අනේ දැන් මෙතන ස්පීඩ් වැඩි වැඩි කරගෙන මුලින් මේකට තමයි මේ කන්ට්‍රෝල් එක දෙන්නේ ස්පීඩ් වැඩි වැඩි කරන්න ආ මොකද කරාම නැහනේ ඔව් ඔව් මේ මේකෙන් වැඩි වැඩි කරගයි මේක අඩම් කරන්න පුළුවන් හයි ආම් මොතු ආයද හරි නියමයි ඔන්න ඉතින් ආ හිත තියනවා නම් මොලේ තියනවා නම් කරන්න දේවල් ගොඩක් තියෙනවා. එතකොට මේ ෆෝන් එකේ charge ලැප් ඔක්කම යන්නේ මේකේ සෝලා පැනල් එක ආ මේ කිචන් එකට අවශ්‍ය කරන දේවල් මෙතන මේ ඔයගේ මේ ගෑස් සිලින්ඩරෙත් මන්ද ගාමේ. ගෑස් එක තියෙනවා. උයාගෙන අමතන ස්ටොක් කරන් තියෙනවා. ඉතින් වතුර ඕන තරමට වතුර ඉතින් සාමාන්‍යයෙන් එහෙම යද්දි තියෙනවා. එතකොට වතුර ස්ටොක් කරගන්නවා. ටැංක්ස් වල ස්ටොක් කරගත්තට පස්සේ වෙන මොනවද ඉතින්නේ? ඔක තමයි ජීවිතේ මගේ දිගේ ජීවිතේ මෙතනින් එහා පැත්තේ මේ වෙන් කරලා තියෙන්නේ ඩ්‍රයිවිං කැපැසිටි එක එහා පැත්තේ එතකොට එතනට CC මේ මොනවාද කැමරා සිස්ටම් එකකින් පිටිපස්ස ඔක්කොම වෙන්න හදාගෙන තියෙනවා ඉතින් රයිට් ඉතින් අහම්බෙන් දැකලා මේ යාළුවට පොඩි සර්ප්‍රයිස් එකක් දීලා හරිද ඉතින් ගෙන්න ගත්තා ඈ මෙන්න මේ බස් එක දැක්කොත් ඉතින් ගිහිල්ලා කතා කරන්න ඈ right නියමයි කියලා ඉපදෙන්නේ එතනින්ම දක්ෂ දක්ෂයෙක් නිපදෙන්නේ නා එතන සයන්ස් වලත් පේනවනේ හරිද දක්ෂයෙක් නැත්නම් ඉපදෙන්නේ නැහැ එතන මේ ලෝකෙට ඉපදුනහම ආව මුලින්ම එනකොට වා මිලියන ගාණක් එක්කනේ අතුල් වෙන අම්මගේ කුසට ඒකට තරඟ කරලා එන්නේ ඒකට තරඟ කරලා දිනන කෙනා තමයි ඒ එතනින්ම දක්ෂය ඊට පස්සේ ඔයාලට එක එක අදහස් වෙනවා ඉගෙන ගන්න ශේත්‍රය අනුව ඊට පස්සේ තමන්ට මේ හොබි කියලා එනවා කියන්නේ තමන්ට මේ මානසික නිදහසට එතකොට විනෝදාංශ ඉතින් ඔය ඔක්කොම එකතු කරපුවාම මේ 아무තු නිර්මාණයක් කරන්න සමහර අයට හිතෙනවා. එහෙම නිර්මාණකින් බිහි වෙච්ච එකක් තමයි මේ මගදිගේ කියන මේ මෝටර් හෝම් එක හැමෝටම කරන්නත් බෑ. ඒක ඇත්තටම මොකද හේතුව ඒ නිර්මාණය දැන් කියන්නේ ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් මේ අත්හදා බලද්දී මේ කියන්නේ කොහොමද මේක කරලා තියෙන්නේ කියලා
ලොකු හිතක් තියෙනවා අනික හයිය හිතක් තියෙනවා මොකද හේතුව මේක හදද්දී කී දෙනෙක් කියන්නේ නැතිද දන්නේ නැ මන් දන්නේ නැ මොනවද බම් මේ කරන පිස්සු වැඩ ඇයි බම් මේ කාලේ කන්නේ එම ගොඩක් අය කියන්නේ නැති බස් එකක් කෙලවන්නද යන්නේ බස් එකක් කෙලවන්නද යන්නේ අනික මේ පරණ බස් එකක් අනේ ඉවරද දව ගාන ඉවරද ඔව් උඹට සල්ලි නැද්ද මොනවාද එහෙම ඉතින් අහන්නේ නැති ඒක ඇවිල්ලා ලංකාවේ ඒක හැටියක් ගොඩක් පිටරටවල ඒක නැහැ පිටරටවල මේ වගේ සාමාන්‍ය අගේ කරන දේවල් හැබැයි ඔය මොනවා වුණත් අපිට හිතට එඟව අපි දන්නවා නම් මේකයි ටාගට් එක මේකයි ගෝල් එක කියලා Tamanට හිතන දේ කරන්න හොඳ දෙයක් යහපත් දෙයක් මොකද වපුරන දේ නෙලනවා ඉතින් ඇත්තටම දැන් මේ බස් එක මෙතන තියෙද්දි මං මට ඇතිවෙච්ච හැඟීම කියන්න මම ඊට කලින් මේ රිවර්ස්ටන් වලදී අපි හම්බුණා පළවෙනි පාර ඊට පස්සේ අපි නිතරම කන්ටැක්ට් තියාගෙන මේ ගිය සතියේ මල්ලි මට නිතරම කතා කරනවා අපි මේ නිකම් යන යනම බස් එක මෙතන දැක්කේ එකපාරට ඔහ මේ අපේගේක හරිද මං නතර ටික මේ නවත්තමු ඊට පස්සේ නවත්තලා මෙතනලා මේ කවුරුත් නැහැ ඒත් කැමරාව මං ඔන් කරගෙන මොකද මෙතන කියලා එහෙම ආවේ ඔය ඇතුළ ඉඳී කියලා ඊට පස්සේ පොඩි ප්‍රැන්ක් එකක් කරා ඉතින් මේ ප්‍රැන්ක් එක මොකුත් නැහැ හොඳට වැදගත්තා වැදගත්තා ඉතින් මේ ඇත්තටම හිත හයියුන් දිනනවා ඒක නිසා Tamanට හිතෙන දේ කොහොම හරි කරන්න කවදා හරි දිනනවා ඉතින් මේ 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 සිතුවිල්ල දැන් මම විශ්වාස කරන දේ තමයි අද ඔයාලා හිටවන BJ පැල වෙලා ලොකු වෙලා අවුරුදු ගානකට පස්සේ තමයි ප්‍රතිඵල දකින්නේ මම විශ්වාස කරනවා තව අවුරුදු 10ක් 15ක් අපි ජීවත් වෙලා හිටියොත් මේ මල්ලි මේ බස් නෙමෙයි තව රටවල් වල බෝඩර් ක්‍රොස් කරගෙන වෙනම බස් වල යයි හරිද මම ඒක විශ්වාස කරනවා මම ඒක අද කියනවා ඒ ඇවිල්ලා අතිවාරම ශක්තිමත් නම් යන්න පුළුවන් ඉතින් මේ හොඳ නිර්මාණයක් ලංකාවේ බිහි වෙච්ච ඔයාලා මේ බස් එක මේ කොහේ හරි නවත්තලා තිබ්බත් පොඩ්ඩක් කතා කරලා බලලා ඇතුළට ගිහිල්ලා බලන්න වටිනවා මේ ඉතින් ඇත්තටම ආඩම්බරයි මොකද හේතුව මේ ස්ක්‍රූප් යනේ ඉඳන්ම මේ ලීපටි ඉඳන්ම ඔයාගේ අතින් දාඩිය මහන්සියෙන් කරපු දේ ඒක ගොඩක් අගේ මොකද ලක්ෂ 20ක් 30ක් 50ක් දීලා මේක හදපු බස් එකක් ගන්නවට වඩා තමන් කරන නිර්මාණය ඉතින් හරි වටිනවා ඉතින් ඒක අවුරුදු දෙකමාරක විතර වැඩක්. ඔව් නෑ ඉතින් ඇතුලේ බලද්දි කියන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ අපි අර පාරේ දුවන බස් එකක් ඇතුලේ නිර්මාණය කරද්දි හෙල්ලෙද්දි මේ බුරුල්ෙන්න ඉඩ තියෙනවා ඉතින් ඒ වගේ ගොඩාක් මේ හිතන්න ඕන. ඉතින් මේ හොඳ දැනුමක් තියෙන්න ඕන. මං හිතන්නේ දැන් ඔයා මේක නිර්මාණය කරාට පස්සේ ඔයාට මේ තවත් එකක් නිර්මාණය කරන්න දැන් මැවිලා පේනවා ඉතින් ඒ කියන්නේ මේක පුළුවන් මෙතනින් පුළුවන් මොකද මේ ෆස්ට් එකනේ. ඉතින් ඒ වගේ ඉතින් සමහර විට හිතන්නකෝ දැන් කවුරු හරි කියන්න බැරිනේ අපේ බස් එකක් තියෙනවා මේක හදලා දෙන්න පුළුවන්ද ඔය වගේත් ඉතින් එහෙම අහන්නේ නැති ඔව් ඒ කියන්නේ ඉතින් මොනව හරි පටන් ගත්තොත් ඒකෙන් ඉදිරියට යන්න පුළුවන් ඉතින් අපි මේ මල්ලිට විශ් කරනවා නිකන් වෙනස්ම දෙයක් ලංකාවට මං හිතන්නේ මේ විදිහට කරගෙන තැන් වල නවත්තගෙන දැන් මෙයා මෙතන සතියක් විතර ඉන්නවනේ ඔව් කොහමත් මේකෙන් දැන් මම කර ගිහිල්ලා ඇවිල්ලා ආයෙ ඉන්නවා විතර මෙයාවට ඉන්නවා මෙයාවට ඉන්නවා ඉතින් එහෙමත් ඉතින් හිතක් තියෙන්න ඕන මොකද ඉවසීම තියෙන්න ඕන ඉතින් එහෙම කෙනෙක් ගෙන් මං දකින්න ඉතින් වන්න නොලි වෙන්නේ නැති තාම මේ ලංකාවෙන් බිහි වෙච්ච මගදිගේ ඉතින් මගදිගේ දිගටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා මොනවාද ලංකාවෙන් එහාට මේ කන්සෙප්ට් අරන් යන්න මේ ඉතින් ජය ප්‍රාර්ථනා කරනවා මම ට්‍රැවල් විත් ලහිරු මා channel එකක් කරන කෙනෙක් දන්නවා මේ කොච්චර අභියෝග එනවද කොච්චර ප්‍රශ්න එනවද කොච්චර මිනිස්සු වට්ටන්න හදනවද මම ඒක දන්නවා මේ මුල ඉඳන්ම ඉතින් මේ අර හැබැයි මල්ලි මෙහෙම දෙයක් මං කියන්න වට දිනන තැනදී අප්පුඩි ගහන්න නන්නාදුන මිනිස්සු කවද හරි ඈ තමන්ගේ උන් ගොඩක් දේවල් කියන්නේ නැති මේ මට වෙච්ච දේ මං කියන්නේ වාට කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින් මට මගේ මා ඉතින් මාර විදියට ගිහුවේ ඉතින් මමත් ව්‍යාපාර කරපු කෙනෙක් ඉතින් ඒක සාමාන්‍ය පොදු දෙයක් ඉතින් පොදු දෙයක් ඉතින් කිසිම දෙයක් ගණන් ගන්න එපා සාමාන්‍යයෙන් අපි ගමනක් යද්දී අපේ පස්සෙන් බල්ලෙක් ගුරාගෙන ආවා කියලා අපි උට ගහන්න නවතින්නෙත් නැහැ අපේ ගමන යනවා ඉතින් ඒ වගේ මේ ඔයාලගේ මොනවා හරි පටන් ගන්න ඉන්නවා නම් මං කියන්නේ පාරයිනේ වැඩ කඩයක් හරි ගමන් නැහැ ක්වොලිටි එකට කරන්න මොකද හේතුව මේ බත්තගට්ටයක් හදලා විකුණුම මිනිස්සු තමයි KFC කියලා ලෝකෙටම ෂොප්ස් ඇරියේ හරිද ඉතින් ලංකාවේ ඉන්න ඕන තරම් මේ කරත්ත පිටිපස්සෙන් කොළඹට ඇවිල්ලා ලෝකෙටම බිස්කට් බෙදෙන මැලිබන් මුදලාල්ලා හැම හිස්ට්‍රි හොයලා බලන්න ඉතින් මේ පටන් ගන්න මිනිස්සු hina වෙන්නේ නැති හරිද hina වෙන මිනිස්සු කවදාහරි වල අප්පුඩි ගහයි ඒ වේදිකාව හදන්න ඉතින් ඒක තමයි දෙන්න ඕන මම වඳුරන්නේ නැති මල්ලිගේ ෆෑන් බේස් එකට මම කතා කරේ. ඉතින් ඒ වගේම බලන්න ට්‍රැවල් ඉත් ලහිරු කියලා මම ගොඩක් කටි දන්නවා මෙතන ඉන්නවා කට්ටිය මේ ලහිරු අයියා කියලා දානවා. Thank you ඔක්කොන්ටම. හරි. ඉතින් ඒ වගේම මල්ලිගේ කියන්නේ ඉතින් ට්‍රැවල් විත් නදුන්. ට්‍රැවල් විත් නදුන්. Page එක තියෙනවා නේ? Page එක තියෙනවා. ට්‍රැවල් විත් නදුන්. ඊට පස්සේ YouTube channel එක තියෙනවා.
ඉතින් බලන්න ඒවා ඉතින් වෙන වෙනම දේවල් තියෙනනේ. ඔව්. අතර මෙහෙම අනික මේ යාළුවනේ දෙයක් කියන්න තියෙනවා. මොන ශේස්ත්‍රයේ හිටියත් දැන් අපි ට්‍රැවලර්ස්ලා යූටියුබර්ස්ලා මොන ශේස්ත්‍රයේ හිටියත් තව කෙනෙක්ට ඊර්ෂ්‍යා කරන්න එපා. ඒ කියන්නේ ඔයා මොන ඉහළට ගියත් පහළ හිටියත් හැමෝම එකතු වුණාම දැන් අපි මේ ට්‍රැවලර්ස්ලා 3 දෙනෙක් යූටියුබර්ස්ලා 3 දෙනෙක් අපි අතර තරංගයක් නැහැ. අපි අතර තරංගයක් තිබ්බනම් අපි හරි කුහකේ වෙනවා. මං ජීවිතේ මේ මල්ලියෝ දැකලා මගේ වීඩියෝ එකේ පෙන්නනවාද මේ මග දිගේ මෙහෙම කියලා තරංගයක් තිබ්බනම් එහෙම නැහැ. එහෙම තරංගේ නැති තැන ඔයාලා හරි මේ කියන්නේ හරි සැහැල්ලු ඔයාලගේ හිත. මොකද ඔයා තරංගේ තියාගන්න ඔයත් එක්කම තමන්ට තමන් අභියෝගයක් අනිත් කෙනෙක්ට දන්න කෙනෙක්ට උදව්වක් කරන්න. ඉතින් ඒ විදිහට ඉතින් මේ නදුන් මල්ලිත් මාත් එක්ක ට්‍රැවල් කරනවා මේ තාම ඉගෙන ගන්න අවුරු වෙලස කැම්පස්. ඉතින් පුළුවන් වෙලාවට මාත් එක්ක යනවා. ඉතින් මේ මල්ලියවත් මට අහම්බෙන් හම්බෙලා ඒ හම්බෙච්ච පළවෙනි දවසේම අපි කතා කරලා ගොඩ නැගුණ මිත්‍රත්වයේ. ඉතින් අපි ඉස්සරහට ට්‍රැවල් ප්‍රොජෙක්ට් එකට ඉස්සරහට හම්බ වෙනවා තව. දැනුත් එකක් අපි කතා කරා. ඔව් දැනුත්. ඒ කියන්න. කොහෙන් හරි හම්බුණත් ඉතින් අපේ මාතෘකාව ට්‍රැවලින් තමයි. ඉතින් ඒ වගේ ඔයාලත් අර දැන් කඩයක් කරන කෙනෙක් තව කඩයක් කරන කෙනෙක් ඊර්ෂ්‍යා කරන්න එපා. දැන් ඔයා බත් කඩයක් දැම්මුත් එමේ එහා පැත්තේ කෙනාට කියන්නේ වටලප්පම් විකුණන්න කියලා. ඒ දෙන්න එකතු වෙන්න. අපි බලන්න ඕනේ එහා පැත්තේ මිනිස්සයාගේ ගැන නෙමෙයි. අපේ බත් එක තව ටිකක් වැඩිපුර හොඳට දෙන්නේ කොහොමද කියන්නේ? අර මිනිස්සට වඩා හොඳට දෙන එක ගැන නෙමෙයි. නෙමෙයි. ඉතින් ඒ වගේ මේ ලංකාවේ ගොඩක් මං හිතන්නේ ලංකාව හැද ලස්සන වෙනවා මේ අර කුහකකම ඊර්ෂ්‍යාව තව කෙනෙක්ව පාගන ගතිය නැති වුණොත් මිනිස්සුන්ගේ. ඉතින් ඒක අනික මේ ಜಾති ભેද ආගම් ભેද මේ භාෂාව ඒවා ඔක්කොම වැඩක් නැහැ. අපි නිකන් පොළොවට පස්සලා මැරලා යන මිනිස්සු ඉන්නකන් ලස්සන ජීවිතේ විඳින්න රහට විඳින්න ජීවිතය හරි රසයි රසව විඳින්නොත් ඉතින් මේ ওই පොඩි ළමයි එහෙම අනම්මනම් වලට ඇබ්බැහි වෙන්න එපා සෙල්ලම් කරන්න හැටිතරම් සෙල්ලම් කරන්න අපි දැනට සෙල්ලම් කරනවා මේ ඊයේ මේ හොටල් ප්ලේස් යන ගමන් නවත්තලා පැන්න අර මේ තනකොළ ගොඩකට අර පොඩි කාලේ පිටුරු ගොඩවල් වලට පැනපු ආසාවටි තේ වගේ යහපත් විදියට ජීවත් වෙන්න ජීවිතේ දිනන්න ඕන නම් මොකද මේ ලැබුණ ජීවිතේ මාර වටින ජීවිතයක් මේක මේකෙන් ටැලන්ට් පෙන්වන්න පොරක් කියලා පෙන්වන්න, ඒ කියන්නේ පෙන්වන්න දඟලන්න ඕනේ නැහැ. මං කියන්නේ ඔයාලගේ අර තමන් කවුද කියලා වෙන කෙනෙක්ට හඳුන්වලා දෙන්න ඕනේ නැහැ. තමන් කවුද කියලා වෙන කෙනෙක් තේරුම් ගන්නකම් වැඩ කරන්න එච්චරයි. ඉතින් මම ට්‍රැවල් කෙනෙක් කියලා කියන්න දෙයක් නැහැ. මං ට්‍රැවල් කරපුවාම හරි. ඒක කවුරු හරි බලයි. ඉතින් ආදරණීයන්ට හැමෝටම ස්තුති කරනවා. ඉතින් ලස්සන දවසක් නෝරෙලියට මේ හොඳට අවුව පායලා ලස්සන දවසක් ඇත්තටම. ඉතින් හම්බෙමු පාරේදී හම්බෙමු අපි. සමහරට අපිට අද ටයිම් එක තිබුණත් ආය හම්බෙන්න පුළුවන් නේ. ආය හම්බෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් අර සමහර මගේ අයිඩියා එක තියෙන අර මේක නිදා ගන්න. බලමු. ඔව් බලමු. තව හොටෙල් එකේ වුණත් පොඩ්ඩක් එන්න කියලා තියෙනවා. බලමු මොකක් හරි මේ මං ආස මේක නිදා ගන්න. මොකද මේ ඊයේ අපි වෙනම හොටෙල් එකේ හිටියේ. මේක නිදාගෙන ඉතින් එළි වෙද්දි මෙතන වාව් කියන්න පුළුවන් නේ. ශ්‍රී ලංකාව කියන්නේ වාව් කන්ට්‍රි එකක්. මේක ඇත්තටම පාරාදීසයක්. මේකේ වටිනාකම දන්නේ අපි ලංකාවේ ඉන්න අය මේකේ වටිනාකම කියන උරගා බලන අඩුයි. මේ කියන්නේ අන්න වටිනාකම අපේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා යාළුවනේ. ඒක මම කියන්න ඕන සාමාන්‍යයෙන් අපි ලංකාවේ මිනිස්සු හැටියට මේ හරි අමාරුයි. අපි කොහරි ගමනක් ගියත් අද අපි කොහරි ගමනක් ගියත් පවුල පිටින් එන සතිය අපිට අන්න බොන්න නැද්දත් අපි වැඩෙන ආර්ථික මට්ටමක් එක්ක අපි හැප්පෙන්නේ. හැබැයි පිටරට මිනිස්සෙක් මාස يعني අවුරුද්දෙන් මාස 5ක් 6ක් ජොබ් කරලා සමහරලාට මාසයක් දෙකක් පිටරට යනවා. ඒ වගේ රටවල් හදලා තියෙනවා. ඉතින් අපි අපිට හරි අමාරුයි. හැබැයි මේ අමාරුකම් තිබ්බත් පොඩි يعني බජට් වලින් පොඩි අඩු වියදමකින් ජීවිතේ විඳින්න පුරුදු වෙන්න මේ ලංකාවේ ජොබ් එක ඇවිදින්න. يعني පාරිබස්සකේ ඇවිදින්න. මේ පාරිබස්සකේ යන්න ටිකට්ස් අරගෙන දැන් මම උදාහරණයක් විදියට මම මේ කටුනාගෙන් නැගලා නුවරඑළියෙන් බහින්න 640යි ටිකට් එක. ඉතින් මම ඒකේ ආවා යද්දි 640යි රුපියල් පොඩි ගාණකින් මම කොහොම හරි ජීවත් වෙලා යනවා මෙහෙ. ඉතින් ඒ රුපියල් 2000 3000ක් වියදම් වුණත් මේ ඊට වඩා මාර වටිනවා ඒ ගන්න. මේ අත්දැකීම දකින්න දේවල් මේ වගේ මේ පරිසරයේ විඳින්න මේක හරි ලස්සන රටක්. ඉතින් හැමෝටම ජය වෙන්න ඕන. මේ අපිට ඇත්තටම මේ අපේ ශ්‍රී ලංකාවේ අපිට හරියන්න ඕන. මොකද අපි මාර ප්‍රෙෂර් එකකින් ජීවත් වෙන්නේ. අපි නැත්තම් නැති කරලා පාගෙන පීඩිත පන්තියකට අපි දාලා තියෙන්නේ. ඉතින් ඒවා පාලකයෝ විසින් අපි අර මිනිස්සුන්ව වහල්ලු කරන්න හදලා තියෙන්නේ. ඉතින් ඒ වලින් මිදිලා ධනාත්මක සිතුවිලි ඇති කරගෙන ඒ කියන්නේ අපි හැමතිස්සෙම අපිට පුළුවන් කියලා ওই වහල් නොවේ පක්ෂපාත ભેද වලට වහල් වෙන්න එපා. ඉතින් අපි 1948 ඉඳන් අපි ඉතින් පාගනවා නේ අපි ගොඩේමු. එහෙනම් ජය වේවා. ජය වේවා ශ්‍රී ලංකාවට. ජය වේවා මගදිගේ. ජය වේවා අමෙව් අමෙව්.